බෝන් කියල පිගන්න යාලා හැමෝම අපේ වටපිටඩ රවිය ය නල්ලට අද අපිතා කරන්නන්නේ ටිකක් වෙනස් විදිිය චිත්‍රපටියක් ගැන. ඇත්තරම කියනවනම් මේ චිත්‍රපටිය විසයකින් පහලකට්ටියට සුදුසු නැහැ අනන්නේකත් මතකතියාගෙන මේ රීව එක මෙතනනි ස්්‍රරහ බලන්න. අදිතාරන්නේ දස් හත්නවුද්ද නිකුත්තුුණු ලස්සන ලසන මූව එකක් ගැන. මේ ෆිල්ම් එකක නතමයි බලුයිස්ද වෝමට කල. ඇත්තනම කියනවනම් එක විශිෂ්ඨ ගනය සිනමාකෘතියක් ඒ විශිෂ්ටත්වනිසාම දෙදස් දහතුුණ වර්ශයේදි ෆ්‍රංශේ කාන්් නමාවලේදී හොඳම චිත්‍රපටියට හිමිවන පැල්ම්ඩෝ සමානයත් හිමි කරගන්නවා. එ සම්මාන්නේයේ චිත්‍රපටට විතරක් නෙවයි මෙහි විශිෂ්ට රංගණයක නිරතව වන ප්‍රධාන නිලියන් දෙපලටත් හම්බ වෙන. ෆිල්ම් එකේ නිල්පාට විශාල ඉඩඩක් වෙන් කල්ල දිනවා කියලා අපිට ෆිල්ම් එක බලද්ධම තේරෙනවා නිල්පට පසු බිම් ගොඩක් කබ වෙනවා. එම කියන චරිතය කොන්ඩපාඩත් නිල්පාට. චිත්‍රපටියය අවසාන දර්ශනය ඇඩල් කියෙන ප්‍රධාන චරිතය කොස්ටියම් කල එකත් නිල්පාට. ඇවියට නිල්පාට යොදා ගන්නන්නේ ෆිල්ම්මගේ තීම්ම එකත් එක් මැච් වෙන්න කියෙල තමයි කියන්නේ. ඉතින් මේ කතාවිදි ඇඩෙල් කියලා කියන්නේ නව යෝන් වේ තරුණයක් ඇ ගොඩක් සුන්දරයි. හරියට නිල්පාට අෛරිෂ් මලක් වගේ චිත්‍රපටිය ආරම්භ වෙන්නේ ඇඩෙල් තමගේ නවාතැනින් පිටවෙලා තමන් ඉගෙනගන්න පාසල්ට එන දර්ශනයකින්. ඇගේ වයිසවුරදුු පහලවයි. ඇ ඉග ගන්නේ පංශ සාහිත්‍යය. ඇගේ මහුණේ පියකරු බවසා සිනහව නිසාම ඇයට මිතුරන් වගේම මිතුරියන්ද බොහෝ ප්‍රමාණයක් හිටියා. ඒවගේම තමයිත් ඇ ගැන උනන්දුවෙන් හිටපු ඇව තමගේ පෙම්වතිය කර ගැනීමට හීනදැකපු තරුණයන්ද මේ අතර හිටියා. තෝමස්කැල්ලෙ අන්නේ ව තරුණෙත් ඔුත් ඇගේ පාසලේම ඉගෙනගත් ශි්‍යයක්. ඇඩල්ගේ යාලුව තමයි මුලින්ම කියන්නේ ඔහු ඇගැන උනන්දුවෙන්න්නවා කියලා. තෝමස් කියැන්නේෙත් කඩවසම්තරුණේ ඉති ැඩල්ගෙහිතේ තෝමස් ගැන අකමැත්තක් තිබ හැ. එන්ස ටිකදවසකින් මයාල පෙම්වතුන් බවට පත්වෙනවා. මෝන්ගේ මේ වයිස කියන්නේ ලිංගිකත්වය වැනි කාරනාධයායක් කගුත්තුහලයෙන් බලන බයසක්. ඒවගේම ලිංගිකත්වය සම්බන්ධයෙන් අත්දැකම් ලබාගන්න උනන්දුවෙන කාලයක් ඉතින් ඇඩලුත්තමගේ පලවෙනි ලංගික අර්දකීම ලබාගන්නවා ඒත් තෝමස් එක්ක. මේ එකතුවීමෙන් පස්සේ තෝමස්සානවඒක හොඳයිද කියලා. එකෙන් අදහස් කරන්න මේ එකතුවීමෙන් ඇ තෘප්තියක් ලැබුවද කියන එක. මෙතැදි ඇඩල් ඔවුවඒක හොඳයි කියලකිවත් ඇගේ මුුණේ බව ප්‍රකාශණයන් වලින් ඇ ඇත්තටම තෘප්තිමත්තුනාදකෙන ප්‍රශ්නාාර්ථය ප්‍රේක්ෂකන්ටයෙනවා. කොහමනත් මේ සම්බන්ධය වැඩිකාල් තියන්නේ නෑ. ඇඩල් එක නවත්වනවා මේකින් තෝමස්කම්පනයට පත්තුනත් ඇඩල්ට තවදුරට තෝමස්කෙන් තෘපතිමත්වීම හැකියාවක් නැති බව ඇයට තේරෙනවා. මේ අතරේ ඇයට තේරෙනවා ඇ පිරිමින්ට වඩා කාන්තාවන්ට ආකර්ශනය වන බවක්. ව පිරිමෙක් දනකොට ඇතිවන හැඟීමට වඩා ලස්සන කාන්තාවක් දකිනකොට ඇගේ හැඟීම් ඇවිස්සන්න පටන් ගන්නවා. ඇයි මේ ගැන යම් තැතිගැනීමක හිටියත් ඇත් නොදැනුවත්ම ඇය කාන්තාවන් කෙරෙහි ඇදිල යනවා. තරම මනුෂයා ලිගිකත්ව කියන කාරණාවවිදි දක්වන අතිශය සංකීන්න මනෝභාවයන් මේ ෆිල්ම් එකය අපපුරුවට නිරූපනය කරනවා ගොහමුණත් ඇඩෙල් මේවිදියට තමාගේ ලිංගික ලෝකය තුළේ දෙගිඩියාවක අතරමංවලයින් අවස්ථාවක ඇගේ පිරිිමිහල්වෙෙක්වන වැලන්ටිනො ඇව යම් තැනට එක්කරගෙන යනවා. ඒ සමලින්ංගිකන්ගේ සමාජ ශාලාවකට එතන ඒයි තමන්ට රිසිවිදියටට හැසිරනවා. සිප වැලඳගන්නවා රාස් ප්‍රදේ, ස්පර්ෂ කරගන්නවා ඇඩල් මේ දිහා බලාගනින්නේ වික්ෂිප් වු ඉතින්. ඇඩෙල්ට එමව මුණගහැන්න්නේ මේ සමාජ ශලාව ඇතුළේ. එ ලෙස්පියන් කෙනෙ නිල්පාට කෙටි හිසකෙස්තියෙන සිහි නෙත් සංගලකින් යුතු බුද්ධිමත් වගේම සරාගී පෙනුමක් තියෙන තරුණයක් පෙනුමෙන්න්නෑ ඇඩෙල්ට වඩා වැඩිමහල්. සමලින්ගික ජෝඩු විතරක් ඉන්න සමාජශාලාවය තනියමන්න ඇඩෙල්ලඟටඇවිත් එම කතා කරනවා. එම දකින්න ඇඩෙල් තුළත් යම් අමුතු හැඟීමක් ඇතිවෙනවා ඇව නැවතවතාවක් දැකීමේ කැමත්තකොත් ඇඩල්ට ඇතිවෙන. හොමරමේ මාජශයාලාාවේ සිද්ධ වන හමුවීමෙන් පස්සේ එම ඇඩල්ව මුණගහෙන්න්න ඇඩෙල්ගේ පාසල්ලටත්තෙනවා. ඇඩෙල් එමාව දැකපු ගමන් ඇළගට ගල්ල කතා කරනවා. ඒ පසෙ දෙන්නනම කතා කරන්න නිදහස්ථැනට යනවා. මේක ඇඩල්ගේ යාහලුවන්ට ලොක ප්‍රශ්නයක් වුණා. මොකද එම ලෙබියන් කෙනෙක් කියනක යාලා ැනගෙන හිටිය. ඒ නතත් ඇව දැකපු ගමන් ඒමයි කියන්න පුුවන් පෙනුමක්තමයි ඇති තිබුණේ. ඉතින් ඒවගේ ලෙස්වියන් කෙනෙක් එක්ක ඇඩල්ට තින ගනුදිනෝ මොකක්ද කියනෙක ඇගේ යහළලුවන්ට ප්‍රශ්නයක් වුණා. මේ අතරේ ඇඩෙල්ව සමලින්ංගිකයන්ගේ සමාජශාවට එක්කරගෙනගේ බවත් එමවා ඇයට මුණගැස්සන්නට ඇත්තේ ඒහදී බවත් වැලෙන්ටිනෝ ඒයාලුවන්ට කියනවා. ඇඩෙල් නැතවතාවක් ආවට පස්සේ යාලෝ ඇගෙන්හනවා ඇයි ඒවගේ කෙනෙක් එක්ක සම්බන්ධයක් තියන්න කියලා. ඒවගේම යාලාහනවා ඔයත් ලෙස්බියන්ද කියලා. ඉතින් ඇඩෙල්ලක ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම මේ වෙනකොට ඇඩෙල් එමයික් එහෙම සම්බන්ධතාවයක් ගොඩ නගගෙන තිබෙන හැ. එනිසා යාලෝ දිගින්දිකටම එමාවසා ඇව සම්බන්ධ කල්ලා ඒවගේ දේවල් කියන්නගත්තම ඇඩ කේන්ති යනවා. එතනදී ඇත්තෙක්ක යාලූ ගැටුමක් ඇතිකරගන්නවා. ලටිනෝ ඩල් එතනින් එක්කරගෙන අනවා මේ සිද්ධියන් පස්සේ යාලුවොත් එක්ක අඩල්ල තින සම්බන්ධෙ ටික ටික දරස් වවා එත් එක්ක මයි එමට තවත් හිතවත් වෙනවා. ඕන් නිතරම හම්බවෙලා කතා බහ කරනවා මේ අතර ගිම්හානය එක්තරා උනුසුම් දවසක මේ දෙෙන් අතර පළමු ලිංගික එකතුවීම සිද්ධ වෙනවා. ඒ එකවත් ඒ ගිම්්හනය තරම්ම උුසුම් මේ දර්ශනයද ලියාසා ඇඩල් කියන මේ නිලියෝ දෙන්නගේ රංගනයේ ඉතාමත්ම විශිෂ්ටයි. මෙතන ඇඩල්ගේ චරිතය රඟපාන්න නිලියගේ ඇත්තනමත් ඇඩල් මේ දර්ශනීද ඔවන් පෙන්නනට ප්‍රතිභාව විශේෂෙන්ම එල් ලංගික ඉරියවසා මුහුණේ බව ප්‍රකාශයන් අධ්‍යතීය වවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ ඇඩෙල් එමගේ නිලනොලත් සහකාරී බවට පත්වෙනවා ඔවු දෙන්න එකම නවාතැනක නත්තර වෙනවා. ම ඇතටම ෘතතියෙන් චිත්‍ර ශල්පිිය. ඒගේම ඇය දර්ශනය පිළිබඳ ගැඹරින් හදාර කෙනෙක්. ඇගේ නිවසේ විධාකාර අවස්ථාවල කලාකරුවන් විචාරකයන්, දර්ශනිිකයන් සාහිත්‍යවේදී සම්බන්ධ වුණු විදවත් සාකච්ඡා පැත්වනා. මේමගේ වෙලාබල් වලදිී ඇඩෙල්ලඔවුන්ට කෑමවීම සකස් කල්ලා සංග්‍රාකිරීම් වගේ දේවල් කලා. මේ වෙලාවට ඇයටත් ඔොන්ගේ සමහර සාකච්ඡාවලට සම්බන්ධවීමේ අවස්ථාවත් ලැබනා. ඒවගේ නෑ ගොඩක් දවල් ඉගෙනගත්තා. ඒවගේ මෑයි පෙරපාසල් ගුරුවරයක් විදියට තමගේ ෘතිය ජීවිතය ආරම්භ කරනවා. දැන්නෑ මල් වගේ පුංචි ළමන්ට උගන්වන ගුරුවරයක්. ිල්ම්මෙන් පි දෙන තවත් පනිිවිිඩයක් තමයි කෙනෙකුගේ ෘතියට ඇගේ ලිංගිකමයේ නැඹරුතාවේ කුමක් තියනක එතරම් වැදගත් නොවන බව. මොකද සමාජයේ මුල් බැසගත්ත මතයක් තමයි ගුරුවෘතිය වගේ දේවල් සමරිසි ලංඟික හැසිරීම් තියයටට කරන්න බැහැ කියන එක. එනිසා ඕන් ස්භාවයෙන්ම ඒ වගේ වෘතියන්ගෙන් ප්‍රතික්ෂේපවෙලාතියවා. නමුත් ඇඩෙල් නියම පෙරපාසල් ගුරුවරියකගේ බෝමිකාව ඉටු කරණනාකාරය මේ චිත්‍රපටියද පිට බලාගන්න පුළවා. මේ අතර එම සූදානම් වෙනවා ඇගේ චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න. මේක එමගේ හීනයක් ඇය ඒ වෙන් ගොඩක් මහන්සි වෙනවා. ඒවගේින්ම ඒවුවෙන් ගොඩක් කාලය කැප කරනවා මිනිසා ඇයට තරක්දුරට ඇඩල්ව මගහරෙනවා. ඒක එක්තරාකාරයට මගහැරීමක්ත නැතිනම් හිතාමතාම එම ඇඩෙල්ව මගහරිවාද කියන ප්‍රශ්ාර්ථයක් වෙනවා. ගොහොමුණත් ඕනම සම්බන්ධයක් කාලය ගතවීමත් එක්කම සාමා්‍ය කරණය වෙනවා. ඒකම ඒ සම්බන්ධර තියෙන විශේෂවධානය නැති වෙලා යනවා. එමටනෙත් ඒකමයි කියලා ෆිල්ම් එක බලන පිට හිතෙනවා කොහමනත් ඒ ඇඩෙල්ට ගොඩක් හඳින්දරන. ොද මේ වෙනකොට ඇඩෙල්ලමගේ ආදරයට බැඳිලයිවරයි ඇයටඒ ආදරේනතුව මොහොතක්වත් ඉන්න බැරිවුුණා ඇයට පාදුවක් දැනුනා. ඒවගේම ඇයට සංකාවක් ඇති වුණා. මේ අතර ඇ සේවය කරන පෙරපාසලේමන්න තරුණේ ඇ ගැන උනන්දුවක් දක්වනවා. එමාගේ වෙනස්වීම හින්දම දැනු හොදකලා බව නැතිකරගන්න ඇඩෙල්ලේ තරුණයට ලංවෙනවා. ඒ ලංවීමම කායික සම්බන්ධයක් දක්වාම දුරදිගයනවා මොකද ඇඩෙල්ලෙමාව ආශ්‍රය කළට ඇ සමලින්ංගිකික්විට හඳුන්නලලා දෙන්න බැෑ. ඇය පල ලිංගිකක්දකීම ලබාගත්තේ පිරිමියෙක්. ඒ තමයි තොස් මෙයින්සාම අපි ඇඩෙල්ව කියවගන්න වෙන්නේ බයිසෙක්ෂුවල් එම නැතිනම් වීලිංගික තරුණයක් විදිහට. කොහො නමුත් ඇගේ මේ සම්බන්ධය එමා දැනගන්නවා. ඒ දැනගැනීමෙන් එම අධිකෝපේට පත්වෙනවා. විශේෂෙන්ම ඇඩෙල් එයට වංචා කලා කියෙන හැඟීම එමගේෙහිතේ තඳින්ම කාවදිනවා. ඇය ඇඩල්ට තඳින්ම බැනවැදිලා තමාගේ නවා තැනින් එලියට දානවා. මේ අවස්ථාව ෆිල්ම් එකෙතියෙන සංවේදි අස්ථාවක්. ශේෂෙන්ම මේවෙලාවිදි ඇඩෙල් තමන් කරපු වැරද්දට එමගින් සමාව ඉල්ලන විදිිය සහ තමන්ම පන්නගන්න එපා කියලා එම ඉදිරයේ බැගෑපත්වෙන විදි නරමකොට තේරෙනවා ඇඩල් එමට කොච්චර තදින් බැඳලා තිබුණද කියනෙක්. කොහමුණත් එම මේවෙලාවි දැඩි තීරණයකිඉන්නවා නැවතවතාවක් ඇඩල්ව තමාගේ ජීවිතයට වදගන්නේ නැතුවන්න. එනිසා ඇඩල්ට සිද්ධ වෙනවා හොදකලාබ ජීවත්වෙන්න. ඒතරේම ඇඩෙල්ට කලින් තමාගේ පෙම්වතිේවෙලාහිටපු, ක්‍රස්්ිනාව නැවතතාවක් තමාට ලං කරගන්නවා. ිටිනා මේ වෙනකොට ගැබෙනයක්. ඒ න්නේ ඇත් එම එක්ක සම්බන්ධයක් තියෙන කාලම පිරිමියෙක් එක්ක යහන් ගත වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ එමට ඇඩල් අති වෙච්ි වැදම ක්‍රස්්ිනාතිනුත් වෙලා තියවා කියන එක නමුත් එමා දෙන්නට දෙවිදිියකට සලකන්නේ ඇයිද කියන එක ප්‍රශ්නාර්ථයක් මේ ෆිල්ම් එක සංකීන්න මනෝභාවයන් ගැන කතාකන්න ෆිල්ම් එකක් කියලා අපි මුලින්ම කියන්නත් හේතුනේ මේ වගේ කාරණනා නිසා තමයි. කොහොම නමුත් එමගෙන් වන්නු නාට පස්සේ වසර කිහිපයක්ම ඇඩෙල් තනියම ජීවත් දෙෙනවා. ඇයි පෙපාසලෙන් එකවසරට උගන්වන පාසල් ගුරුවරයක් බාට පත්වෙනවා. චිත්‍රපටි එක තැක ඇයි කියනවා. ඇ කැමති පෙරපාසල් ගුරුවරයක් වෙන්න බවත් පාසල් ළමයින්ට උගන්වන්න ඇබයි කියලා. නමුත් අවසානිධයි පාසල් ළමුන්ට ඉගැන්වීමට පටන් ගන්නවා. ඒගේම තමයි එමගෙන් වන්නුනාට පස්සේ ඇ වෙනත් ගැනුවෝ පිරිමිත් චරිතයක් තමාගේ ජීවිතයට ලංකරගත්තු බවක් පෙන්වන්නේ නැහ. ඒ කාලේ අතරතුරදි එකම එකවතාවක් අවන්හලකදි එමව හම්බ වුනත් එතැදි නැවත ඇඩෙල් එක්ක එකතුෙනක එම ප්‍රතික්ෂේපරනවා කොහමුණත් බැඳීම් බිඳවැටීම මිනිස්සුන්ගේ ස්සිතු විලසා ඕුන්ගේ ගතිස්ුභාවයන් වෙනස් වෙන්න බලපාන බව ඇඩෙල්ගේ චරිතයෙන් අපිට පෙන්නුම් කනවා. අවසානිදි එමායගේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වනවා. ඩිල්ටත්ඒකට ආරාධනා කරනවා ඇඩිල් සම්පූර්ණය නිල් පැහැති ඇඳමකින් සැරසිලා එමගේ ප්‍රදර්ශනය බලන්නේ යනවා. ඇ එතනති බොහොම සාමාන්‍ය විදිර තමයි හැසිරන්නේ. ඒත් ඇයට එතන දැනව තනිකමක් වගේ දෙයක් කට්ටිය කොතරම් හිටියත් තමන් හොද කලා වෙලාගේ හැඟීමක්. මොකද මීට කලින් එමගේ ඒ වගේ වැඩවලදි ඇය අමුත්්‍යයක් වෙලා හිටිය නැ. ඒ හැම අවස්ථාවකම එමගේ සහිකා වෙලා හිටියා. තින්නේ දැනු තනිකමනිසාම ඇ ඉතාමත්ම ඉක්මනින් එතනින් පිට වෙලා යන්න සූදානම් වෙනවා. එතකොට ඇයට ඇගේ පැරණින් මිත්‍රයෙක් මුණ ගැසෙනවා ඔහ මයි සමී ඔහ මුලින් මඇඩිල්ට හම් වෙන්නේ එමාගේෙදර චිත්‍ර ගැතිනෙන විදවත් සංවාදයකදදි. එතනදි කතා කල්ලා යහළූන ඕන් නැවතවතාවක් මුණගහෙන්න මෙතනදි. සමීරඇත් එක් කතා කරමින් ඉන්නවා. එත් ඇයි ඉතාමත්ම ඉක්මනින් ඒ සංවාදය ඉවර කරලා එතනින් පිටත් වෙලා යනවා. නමුත් සමීරෑගේ පස්සෙන් එෙනවා. සමී ඇඩල්ගේලත් ජීවන සහකරුවේද කියන ප්‍රශ්නය ප්‍රේක්ෂකයා වෙත ඉතුරු කරමින් ඇඩල් වීදගේ ඇතට ඇවි දෙගෙන යනවා ඉතින් ඔන්න ඔයිදිර තමයි දස් දහතුනවෞදදි නිකුත් වනු බ්ලෝවිස්ත වෝමස් කලකන මූවක අවසාන වෙන්නේ පොහමුණත් මේ චිත්‍රපටට හැකියාවක් ලැබල තියෙනවා අMDB දර්ශකයේ හතයිදශම හත්තක විතර ඉහලා රේට් එක කරගන්න ඒවගේ අපි කලින් කතාකරාවගේම මේක නිලියන් දෙපලට වගේ චිත්‍රපටියටත් සම්මාන හම්බ වෙලා තියෙනවා ඉතින් රිවව එක අවසාන කරන්න කලින් මෙ චිත්‍රපටිය මේන අදහසකින්න්න එක ඉවර හොඳයි කියලා අපිට හිතුනාා. ආදරයට නිංගබේදයක් නැහැ. කවුරු ආදරේ කලත් ඒ ආදරේ භාරගන්න. ඒකෙන්වා සතුට වෙනවනම් අනිද්‍යවල් වලින් වැඩක් නැහැ. එන අපි තවත් මේ වගේම අලුත් මළු ්‍රවීවෙකින් හම්මෙන බලාපොරොත්වෙන් අදට සමුගන්නවා. ඔව සියලම දෙනාට සුබභදවසක්.